අයිබෝවන් ඔන්න අද මං ඔයාලව හම්බ වෙන්න ආවේ මුං ඇට වලින් කොහමද මුං ඇට මැල්ලුමක් හදාගන්න කියලා දෙන්න. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ හරි ලේසි කුකින් YouTube channel එකට. අපි බලමු කොහමද මුං ඇට මැල්ලුමක් හදාගන්නේ කියලා. අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ මුං ඇට. මම මෙතන මුං ඇට ග්‍රෑම් 200ක් පමණ අරන් තියෙනවා. මුං ඇට ටික පැය දෙක තුනක් පෙගෙන තියන්න. ඊට පස්සේ ගරලා හොඳට සෝදගෙන තඹ ගන්න ඕනේ. මුං ඇට ටික තඹ ගන්නෙදී ලුණු දාන්න එපා. ඊට අමතරව අපට අවශ්‍ය වෙනවා පොල් කෝපයක් පමණ ප්‍රමාණයක් මම මෙතන අරගෙන තියෙනවා. කරපිංචා, අවමිරිස්, සුදු ලුණු, කුරුදු කැබැල්ලක්, කාසු අල්පයක්, තුන පා මේස හැන්දක් පමණ, ගම්බිරි ස්වල්පයක්, රතු ලුණු ගෙඩි 5ක් පමණ අවශ්‍ය පමණට ලුණු. මෙතනදී අපි පොල් ටිකට තුන පහ කහ ගම්බිරිස් කුඩු එකතු කරගෙන කලවම් කරගමු. දැන් ඉතුරු අමුද්‍රව්‍ය ටික කොටා ගන්න ඕනේ. මේ සඳහා ඔබට ග්‍රයින්ඩරය පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි රස වැඩි කරගන්න ඕන හින්දා මම මෙතනදී පාවිච්චි කරන්නේ වංගෙඩිය. දැන් හොඳට කොටාගත් මිශ්‍රණයට පොල් ටික එකතු කරගන්න. මිශ්‍රණයට පොල් ටික හොඳින් කලවම් වන තෙක් නැවතත් තරමක් දුරට කොටා ගන්න. අපි දැන් පොල් මිශ්‍රණය සාදා අවසන්. එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගමු. දැන් අපි මුං ඇට තඹගෙන ඉවරයි. මුං ඇට තඹ ගන්නකොට වතුර ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් බෙරි වෙන තඹ ගන්නත් එපා. තඹගත්ත මුං ඇට ටිකට සාදාගත් පොල් මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරගන්න. දැන් පොල් ටික හොඳින් මැරිවිලා තියෙන්නේ. දැන් ගින්දර නිවා ලිපෙන් ඉවතට ගමු. මේ තමයි අපි සාදාගත්ත මුං ඇට මැල්ලුම. ඉතාම ලේසියෙන් ඔයාලටත් ගෙදරදී හදලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කර ලයික් එකක් දමා කමෙන්ට් එකක් දමන්න. තවත් රසවත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්.